තෙරුවන් සරණයි පින්නතුනි මම අද බලාපොරොත්තු වෙන්නේ අනංගන සූත්‍රයේ මුල් කරගෙන ධර්ම කරුණු පහදා දෙන ගමන්ම ඒ පිළිබඳව අපේ මේ ඉන්දික මහත්මයා ඉන්දික තොරතුරු මහත්මයා කියන වැරදි අර්ථකථනයකට උත්තර දෙන්න හදන්නේ. ඉතින් එතුමා මේ පිළිබඳව දක්වන අදහස සාවද්‍යයි වැරදි. වැරදි ධර්මය අපි මහජන යාත්‍රිට ගියහම බෞද්ධ යාත්‍රිට ගියහම ඕනම ගියා. ඒ නිසා අපි යුතුයමක් මේ ඒක වරද පෙන්නල දෙන එක. දැන් මම ඒකයි කරන්නේ. අපි මුලින්ම අහමු තොටවත්ත මහත්මයා මොකද්ද මේ අනංගන සූත්‍රය ගැන කියන්නේ කියලා. අර්ථ විකෘති කිරීමක් කරන බව හොඳට තේරුම් ගන්න. ඔය අනංගන සූත්‍රයෙන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල පොහු විශේෂයෙන් සරිත් හාමුදුරුවෝ මොගලන් හාමුදුරුවෝ අතර වෙච්ච සාකච්ඡාවක්. ඒ වුණානේ ශ්‍රාවක භාසිතයක්. නමුත් බුදුරජාණන් වහන්සේ අනුමත කරනවානේ. ඉතින් මෙතනදී සරිත් හාමුදුරුවෝ සඳහන් කරනවා පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනා දෙකොටසකට බෙදෙනවා. ඒ කොහොමද? කෙලෙස් සහිත සහ කෙලෙස් රහිත කියලා. කෙලෙස් සහිත පුද්ගලයා දෙපරිදි කොට බෙදෙනවා. ඒ කියන්නේ කෙලෙස් සහිතයි ඔහු ඒ බව දන්නවා. අනිත් එක්කෙනා ඒ බව දන්නේ නැහැ. කෙලෙස් සහිත බව දන්නේ නැහැ. ඒ වගේම කෙලෙස් රහිත පුද්ගලයා කෙලෙස් රහිත බව දන්නවා. ඒ වගේම කෙලෙස් රහිත බව දන්නේ අනිත් අය එක්කෙනා. මේ යම් කෙනෙක් කෙලෙස් සහිත බව දන්නවා නම් ඔහු ශ්‍රේෂ්ඨයි. ඒ වගේම කෙලෙස් සහිත බව දන්නේ නැත්නම් ඔහු හීනයි. කෙලෙස් නැත්තේම කෙලෙස් සහිත වූයේම ඒ බව දන්නවා නම් ඔහු ශ්‍රේෂ්ඨයි. ඒ බව නොදන්නවා නම් හීනයි. ඉතින් මොගලන් හාමුදුරුව අහනවා මේ කොහොමද එහෙම වෙන්නේ? දැන් ඔන්න මොගලන් හාමුදුරුවන්ට උත්තර දෙනවා සරිත් හාමුදුරුව. සරිත් හාමුදුරුව සඳහන් කරන යම් කෙනෙක් කෙලෙස් සහිත කෙලෙස් තියෙනවා. ඉතින් ඒ කෙලෙස් තියෙනවා නම් එයා කෙලෙස් තියෙන බව දන්නවා නම් එයාට යම් කිසි කිලුතු සිතක් උපන්නාම එයා ඒක නැති කරන්න දුරු කරන්න ඒ වගේම බැහැර කරන්න උත්සාහවත් වෙනවා වීර්ය කරනවා ඒ වගේම වෑයම් කරනවා ධර්මානුකූල ප්‍රතිපත්තියට යොමු වෙනවා මොකද හේතුව තමන් දන තමන් හිතේ තමන්ගේ අභ්‍යන්තරය තුළ කෙලෙස් තියෙන බව. ඒ නිසා එයාට ඕන කම තියෙන මේ කෙලෙස් නැති කරගන්න. කෙලෙස් තියෙන බව දන්නවනේ. ඒතකොට කෙලෙස් තියෙනවා. හැබැයි ඒ බව නොදන්න එක්කෙනා ඒ බව නොදන්න එක්කෙනා මොකද කරන්නේ? එයාට කෙලෙස් සිතිවිල්ලක් ඇති වුණාම කිලුට සිතිවිල්ලක් ඇති වුණාම එයාගේ එහෙම වැයමක් නැහැ. එයාගේ එහෙම උත්සාහයක් නැහැ. එයාගේ එහෙම ඕනකමක් නැහැ. ඒකෙන් වෙන්නේ මොකද්ද? අර ලෝභ ආදී අකුසල ධර්ම වැඩෙනවා. පාප ධර්ම වැඩෙනවා. එතකොට එහෙම පාප ධර්ම වැඩෙනයන් පස්සේ ඔහු යම් වෙලාවක කලුරිය කරනවා නම් ඔහුගේ ඊළඟ දති ඊළඟ භවයේ ගැන නිශ්චිතව කියන්න බෑ හොඳ එකක් වෙයි කියලා. අර කෙලෙස් රහිත දෙන්නේ කියලා කියන්නේ රහිත සහ සහිත දෙන්නේ. ඒ කියන්නේ කෙලෙස් රහිතයි. ඔහු ඒ බව දන්නවා. දන්නවනම් මොකද වෙන්නේ? කෙලෙස් රහිත කෙලෙස් නැති එක්කෙනා තමා තුළ කෙලෙස් නැති බව දන්නවා නම් එයා සුභ අරමුණක් දැක ගම මොකද වෙන්නේ? ඒක ඇරෙන්නේ නැහැ. අසුභ අරමුණක් ගැටෙන සුළු අරමුණක් දැක්කම ඒක ගැටෙන්නේ නැහැ. ඒ නිසා අරමුණු વિશે එයා දන්නවා ක්‍රියා කරන්න ඕන ආකාරය. මොකද එයා දන්නවනේ යාළුවෝ කෙලෙස් නැහැ කියලා. එතකොට කෙලෙස් දුර වෙච්ච කෙලෙස් අඩු සිතක් තියෙන බව දන්න නිසා ඔහු වෑයම් කරන්න හැම විටම මොකටද? නැවත කෙලෙස් ඇති නොවන තත්ත්වයක් ඇති කරගන්න. හැබැයි කෙලෙස් නැහැ. නමුත් ඔහු ඒ බව දන්නේ නැහැ. ඔහුට අර සුභ අරමුණක් ආපු ගමන් මොකද? ඔන්න පස්සේ යනවා. අල්ල ගන්නවා. ඒක ඇරෙනවා. ගැටෙන අරමුණක් ඇදෙන හැප්පෙනවා, ගැටෙනවා, ඔන්න සටන් කරනවා. දැක්කද? ඉතින් ඒකෙන් වෙන්නේ මොකද්ද? ඔහු අර අකුසල් පුරෝගෙන කෙලෙස් නැති හිටපු පුද්ගලයා ඊට පස්සේ ලෝභ දෝෂ මොහොලි යුක්තව මන්ම වින්න මිය ගියාට පස්සේ මොකද වෙන්නේ? අනදුගතියට. ඔක තමයි සරිත් හාමුදුරුවෝ විස්තර කරලා දුන්නේ. මොගලන් හාමුදුරුවෝ අහනවා මේ මොනවද කෙලෙස් කියන්නේ? අංගනා අංගන කියලා නිකේ අනංගන කියලා කෙලිස් නැහැ කියන එක. මොනවද කෙලිස් කියන්නේ? එතකොට සරිත් හාමුදුරු කියනවා ආවුසෝ පාමා වචර පාපකාන අකුසලාන කාමා වචරාන යදිදං අදිවචනං අංගනං. ඒ කියන්නේ ඔය කාමයේ කැමැත්ත මුල් කරගෙන යම් කෙනෙක්ගේ සිත තුළ
පහළ මට්ටමේ සිදීවි පහළ වෙනවා නම් ඒවට තමයි අංගන කියලා කියන්නේ. ඒවටයි කෙලස් කියලා කියන්නේ. මෙතනදී ඉන්දික මහත්මයාට වැරදෙන දැන තමයි මෙයා කල්පනා කළා මේ කෙලස් නැහැ කොහොම රහතන් වහන්සේ කියලා. මේ සූත්‍රයේ දිගට කියුවේ නැහැ. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝන්න ඒකට උපහැරන උදාහරණ දක්වනවා. යම් කිසි භික්ෂුවක් ඉන්නවා ඇවතට පත් වෙච්ච කෙනෙක් ආපත්‍යට පත් වෙච්ච කෙනෙක්. එයා කල්පනා කරනවා මං ඇවතකට පත් වුණා. හැබැයි අනිත් හාමුදුරුවෝ දන්නේ නැත්තම් හොඳයි. හැබැයි අනිත් හාමුදුරුවෝ දැනගන්නවා. එතකොට එයා නොරුසියාවට පත් වෙනවා. කෝපය ඇති කරගන්නවා, තරහ ඇති කරගන්නවා, ගැටීම ඇති කරගන්නවා. අන්න කියලා සර හැටි. ඒ වගේ මෙයා කල්පනා කරනවා නෑ. වැඩිහිටි හාමුදුරුවෝ විතරක් දැනගත්තොත් හොඳයි. හැබැයි ඒ වෙනුවෙන් අනිත් අය දැනගන්නවා. එතකොට එයාට කෝපය ඇති වෙනවා. ඒ වගේම කල්පනා කරනවා මට සමාන කෙනෙක් මේ ගැන මට අවවාද කරොත් හොඳයි. නමුත් සමාන කෙනෙකු ඊට වඩා පල්ලෙහායට අවවාද මොන කීර්තිය ඇති වුණා. තමන්ට ඇති වෙච්ච සුළු අවතක් පිළිබඳව අනුන් දැන ගැනීම පිළිබඳව අරබයා ඇති වෙන කෙලෙසයක් හිතේ. ඒක රහතන් වහන්සේ කෙනෙකුට අදාළ වෙන්නද? ඔබ තොටෝතු මහත්තයට හිතන්නේ මේද? මේ මහත්තයත් මොකද කරන්නේ? අර මේ වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ ඔය මහරහතන් වහන්සේට උඩගෙඩි දෙන්න හදන. ඒක කරන්න බෑ මහත්තයා. තවදුරටත් කියනවා ඉතින් ගමේ පිණ්ඩපාත යනකොට භික්ෂු සංඝයා ඉදිරියෙන් යන්න ලැබෙනවා නම් පළවෙනි තැන ගන්න ලැබෙනවා නම් හොඳයි නමුත් ලැබෙන්නේ නැහැ. ඒකට හිතාවන අපේන. ඒ වගේම තමයි දම් පොලේදී දානයක් දුන්නාම ගිහි අයට බණ කියන මටම ලැබෙනවා නම් හොඳයි. ඈ ලැබෙන්නේ නැහැ. ඒකට උන හිතාවන අපේන. ඒ වගේම තමයි සමහරට දායකයෝ චීවර පිණ්ඩපාත තේනාසන කියලා අපදගෙන සිව්පසේ හොඳේව මටම දෙනවා නම් හොඳයි අනිත් අයට වර. එහෙම නොලැබෙනකොට මොකද වෙන්නේ? එයාට ගැටීම ඇති කරනවා. ඉතින් මෙවැනි වූ ස්වභාවයක් ගැනයි මහත්තයෝ මෙතන කියන්නේ. ඔබතුමා කියන්නේ රහතන් වහන්සේ රහත් මොකද්ද කියන්නේ? රහතන් වහන්සේ රහත් වෙලා ඒ බව දන්නේ නැත්නම් ඔහු පිරිහෙනවලු. කොහෙද ඔය බණ තියෙන්නේ? ඔබතුමා අහලා නැද්ද ඔය සූත්‍ර කීපකම තියෙනවා අනුත්තිනිකායේ සමුත්තිනිකායේ රහත්ුණයන් පස්සේ රහතන් වහන්සේ ඒ බව දන්නවා. දන්නේ කොහොමද? අතපය නැති පුද්ගලෙක් අතපය නැති බව දන්නේ යම්සේද ඒ පරිද්දෙන් රහතන් වහන්සේ තමගේ නික්ලේශී సంతානයේ පිළිවා අවබෝධයෙන් මෙච්චර පැහැදිලිව තියෙද්දී ඔබතුමා භූත දුරෝ ඔබතුමා හිතන්නේ හැබැයි සියල්ල දන්නවා කියලා මම තව පෙන්නන්නම් හොඳද මම මේකත් විතරයි පෙන්නන්නේ ඒක ඒක නිසා මහත්යෝ සඳහන් කරලා තියෙනවා අතපය නැති පුද්ගලෙක් තමාගේ අතපය නැති බව දන්නේ යම්සේද ඒ පරිද්දෙන් රහතන් වහන්සේ දන්නවා කියන්නේ හැම ඉරියව්වකදීම රහතන් වහන්සේ දන්නවා තමාගේ රහත් බව පිළිබඳ වාසිජතුම සූත්‍රය කියලා තියෙන සම්විතනිකා සෝතපති සම්විතේ ඒකෙන් කියන්නේ අර වඩුවේ කිනියන අර මිතියෙන් ගහලා ගහලා කොට වෙනකොට එක කාලයක් යනකොට අඟල් 3-4ක් කොට වෙනවා. ඊට පස්සේ එයා දන්නවා මෙච්චර කොටේ වචින. අන්න ඒ වගේ බුදුහාමුදුරගේ ධර්මයේ සඳහන් වෙන යම් කෙනෙක් ක්ලේශයන් ප්‍රහීණ කරන ක්‍රමයට අනුව කෙලෙස් සකල ක්ලේශයන් ප්‍රහීණ කළාම අන්න නිශ්චිතව දන්නවා මම දැන් රහත් වෙනවා කියලා. හරිද? ඉතින් ඒ හින්දා මම ඔබට උත්තර දුන්නේ රහතන් වහන්සේ කෙනෙක් රහත් බව නොදැනීමෙන් පහළ මට්ටමට යනවායි කියන එක පහත තත්ත්වයට යනවායි කියන එක වැරදි අදහසක්. එනම් උන්වහන්සේගේ සීහ නැති විලාසයෙන් ඉන්න රහතන් වහන්සේ කෙනෙක්. සී සීලුණින් නැති සත් සම්පදන්යෙන් තොර. ඒ නිසා මහත් වූ සූත්‍රයේ කියන කොට තේරුම් ගන්න. හරි? එහෙනම් ඔන්න ඔබ තේරුම් ගන්න. මොන ප්‍රශ්නයක්? මේ ප්‍රශ්නේ තමයි ලෝහිච්චක සූත්‍රයට අනුව සහ තවත් සූත්‍ර ගණනාවකට අනුව මාර්ගඵල ලැබෙන්න මාර්ගඵල කිව හැකි. ඔව්. හැබැයි මහාවග්ගපාලියේ මහාවග්ගපාලියට අනුව රහතන් වහන්සේලා කරන්නේ නැති කරුණු හතරක් තියෙනවා. ඒ තමයි පරපණ්‍ය සීම, සොරකම, මෛත්‍රී සේවනය සහ උත්තරී මනුස්සම රහත් බව ප්‍රකාශ කිරීම. හැබැයි පාචිත්තපාලියට යනකොට කියනවා අනුපසම්පන්නයන්ට පමණයි රහතන් වහන්සේ රහත් බව කියන්නේ නැති කියලා. මේ තුනෙන් මොකක්ද හරියට? එතකොට මේ පින්දු තුන් ඇහුවනේ කවුද අපේ ඉන්දික තොටවත්ත මහත්මයා රහත් බව කීම ගැන කියපුවා කියලා කියනවා. මේ ලෝහිච්ච සූත්‍රය ඇතුළේ තව සූත්‍ර ගන්නවාකම කියලා තියෙනවා රහත් බව ගැන. අනේ මහත්තු බොරුපතා කියලා මිනිසුන් එක කුපිත කරන්නේ පා අපිට කේන්ති යනවා ඇහුවෙන් පස්සේ. බුදුහාමුදුරුවෝ නොදෙසුව දෙයක් ඇයි මහත්තු මේ බුදුහාමුදුරුවෝ දෙසුවා කියලා කියන්නේ? ඔබතුමා විතරක් නෙමෙයි තව මෝඩ තකතිරු හාමුදුරුවෝ මම ඕන කෙනෙකුට අභියෝග කරන කොතනද පෙන්නන්න බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ රහත් වෙච්ච බව අධිකමලාවේ කාටවත් කියන්න කියලා. අර අතන මේ මිනි පිටකේ සඳහන් කරලා තියෙනවා මොකක්ද? අනුපසම්පන්නේකට නොකිවේ යුතුයි. සබ්දිහාරික භික්ෂුන් වහන්සේලා හැටියට තම තමන්ගේ මගපල පිළිබඳ කතා කළා කමන්නේ. මේ ආඳුරු වෙනකොට කෝක කිව්වා කියලා ලැබෙන කීර්තියක් ඇත්තෙත් නෑ, ප්‍රසන්නාවක් ඇත්තෙත් නෑ, දානමාන ඇත්තෙත් නෑ. ඒ වගේම ලැබෙන සම්පත්තියක් නෑ. ලාභ සත්කාර සිලෝකා කියලා බුදුහාම දේශනා කළේ වට ගැලෙන්නේපා කියලා. දැන් අද කීන ධර්ම රහත් වෙච්ච අයගේ අදහස ඒකනේ. ඉතින් ඒ නිසා බුදුහාම දේශනා කළා. දැන් ඔබේ කල්යාණ මිත්‍යා කිව්වනේ රහත් බව කියන්නේ මෙන්න මේ නිසා කියලා. කීර්ති ප්‍රසංසාලා පන්නේ කියනවා උම්මතක භාවය නිසා කියනවා. ඒක කියලා අන්තිමට කියනවා නියම රහතන් වහන්සේ
නියම රහතන් වහන්සේලා කවුරුවක්වත් නැහැ එක්කෝ කීර්ති ප්‍රශංසාවලම නැත්නම් උම්මත්තකයෝ උම්මත්තක භාවය නිසා තමයි අනාත්ම බව කියන්නේ. ඒ නිසා ඔබතුමා කියන මේ ලෝහිත සූත්‍රයේ වැරදි විදිහට අර්ථකථනය කරන්න එපා. මම කියනවා කරුණාකරලාද දීගනිකායේ ලෝහිත සූත්‍රය අරගෙන කියවා. මොකක්ද ඒක තියෙන්නේ? ලෝහිත බමුණ කියනවා මම අධිකම ලාභයේ පත්තුනි. පත්තුනෙන් පස්සේ මම මොකද ගන්නත් අයද කියන්නේ? අනිත්‍යය කියනවා කියලා කියන්නේ මම තවත් බැන් වලින් බැඳෙනවා. ඒගොල්ලෝ මාව බලන්න එනවා මට ලාභ ලෝභ දෙනවා මට පූජා සත්කාර කරනවා මට ඉතින් ගරු සත්කාර මම මේවට කැමති නැහැ. ඔක බුදුහාඳුනට ආරංචි වුණා. බුදුහාඳුන ලෝහිච්ච බමුණගේ තැනට වැඩිය දානිට. වැඩි වඩපු වෙලාවේ උන්වහන්සේ ඇහුවා හැබැයිද මේ අදහස් දෙනවා කියන්නේ තමා අධිගමයකට පත් වුණාට පස්සේ ඒ අධිගමයේ හැබැයි මෙතන අධිගමයේ කියන එක නෙමෙයි ඈ මම රහත් වුණා මම සෝවාන් වුණා මම අනාගාමී වුණා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ බුදුහාමි සඳහන් කළේ ඔබ එවැනි අදහසක් තියනවාද ඔබ අධිගමලාභයට පත්ුනෑන් පස්සේ අනිත් අයට ඒ පිළිබඳ කියන්නේ නැහැ කියලා. ඔව් ස්වාමීනි මම මොකටද කියන්නේ? මගේ අධිගමලාභේ මට අනුත් කියලා වැඩක් නැහැ මට. එහෙම එපා. අන්න බුදුහාම දෙන උපමාව මේක හොඳට පැහැදිලි වෙනවා. මොකද උපමාව? බුදුහාම වහනවා කොසල් මහජිතුමාට මේ කොසල් දානවා වයිති. මේකේ තියෙන වතු පිටි ඊටකඩන් වල තියෙන භවභෝග සම්පත් අනේ කන්න කිව්වොත් භුක්ති විඳුත් ඒක හොඳද? නැහැ. ඇයි? කාගෙත් එක්ක සාධාරණ කරන්නේ අනු භුක්ති විඳිනට ඕන. ඒ වගේ තමයි ධර්මයක් හැම දෙනා සමගම සාධාරණව භුක්ති විඳලා අනිත් අයටත් මඟපල නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. එහෙම නැතුව ගෝහිච්ච බමුණට කිව්වේ නැහැ. හා ඔබ සෝවාන් වුණා. ඔබ අනාගාමී වුණා. ඔබ රහත් වුණා. ඒ නිසා කියන්නේ ඒක මේ පටපත බොරු. ඕක තව හාමුදුර කෙනෙක් මට කිව්වා. එනවා නේද? ඒ නිසා මේ පෞකතා කියන්නේපා බුදුහාරු සංඝාන්තේ ලෝහිත ලෝහිච්ච බමුණට තමන් යම් කිසි අධිගමයකට පත් වුණා නම් අනිත් අයට කියලා දෙන්න අධිගමලාභයට පත් වෙන අයුරු. එහෙම නැතුව මේ රහත්තුන බව කියන්නේ කිව්වේ නැහැ. ඒ වගේම මුගත් දෙනෙක් කියන එක තමයි බුදුහාරු බුදුනාට පස්සේ පස්සක තුන්සන කිව්වනේ මම බුදුනද බුදුහාඳුරත් ලං කරන්න පුළුවන් මේ කුප්පු දෙකක් වටිනේ පිස්සෝ. ඈ කොතනද කියලා තියෙන. මට බුදුහන් නම් කියන්නේ බුදු කොතනද බුදුරජාණන් වහන්සේ දේශනා කළ දින් තමන් අධිගමලාභයක් ලැබුවා දේශනා සදාන් කරන්න කියලා. අනිත් එක ඔබතුමා කියන මොකද රහතන් වහන්සේ කරන්නේ කියලා. මොකද්ද මේ කාණ මොකද්ද මිනිස් විග්‍රහය? ඒ වගේම අදත්තා දාණය. ඒ වගේම මොකද්ද මේ මෛත්‍රණ සේවනේ? අනිත් එක තමයි උත්තරී මිනිස්. ඌව රහතන් වහන්සේනේ උපසම්පදා වික්ෂුන් වහන්සේ කියන්නේ නොකොළොයි උන්වහන්සේගේ ශික්ෂාපද. ඔබතුමා ඒකත් වරද්ද ගන්නවානේ. ඒකේ උත්තරී මිනිස් ධම්ම කියලා කියන්නේ යටත් පිරිසෙන් තමයි භාවනා කරනවා නම් ඒක නවත් අගිවමක් කරන්න එපා. දැන් සංඝයාමදලේ විතරද කියන්නේ? ඈ දැන් මම සිව්පිලිසි ව්‍යාපාර රහත් භාවයටපත් වුණා. මම සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. මොනවද මහත්යෝ කතා කරන්නේ? එවැනි සමාජයකද ජීවත් වෙන්නේ? ඒ නිසා දැන් අවුල් හදලා ඉවරයි. මිනිස්සු නොමග යවල ඉවරයි. වෙනවනේ අර මිවන පලාන කියන පුද්ගලයන් කරන අපරාධ. ඉතින් ඒවට මොනතරම් මිනිස්සු පක්ෂපාතිත්වය කතා කරනවද? අපේ අරහතුන් වහන්සේට සකල විද දේවල් පේනවා. පාලි වචනයක් කියාගන්න බෑ. තේරුමක් කියාගන්න බෑ. උපංගේ මෝඩයෙක් වගේ. ඉතින් ඒ නිසා තේරුම් ගන්න මේක දෙකෙන් කක් වෙන්නට ඕන තිප්පිටක සංරක්ෂණ පනත ගෙනහලා සුද්ධ කරන්න. එහෙම නැත්නම් අපි අනිත් අපෝම හාමුදුරු වැදගත් සීලාචාර හාමුදුරු පැත්තකට වෙයි. ඒ නිසා බුදුහාරු පොතනකවත් දේශනා කළ නැහැ. රහත් බවල ගුවන් කියන්න කියලා. කල්පනා කරලා බලන්න බුදුමා දන්නවනේ චිත්ත ගහපතිය ගැන දන්නවන්නේ. චිත්ත ගහපතිය ගැන දන්නවා. ඔය චිත්ත ගහපතිය ගැන බුදුරජාණන් වහන්සේ මත මතකයික අවස්ථාවක සඳහන් කරනවා. ඔහුගේ තියෙනවා ගුණ 8ක්. වික්ෂුණහන්දරට කියනවා. උන්වහන්සේ උගනුවර වාසය කරනකොට ඒ වෙලාවේදී චිත්තගහපතිය ගුණාට ගැන කිව්වට පස්සේ ඒක වික්ෂුණහන්සේ කෙනෙක් චිත්තගහපතිය හම්බෙන්නේ නැහැ. ගිහිලා කියනවා ඔබ ඔබතුමාගේ ගුණ 8ක් කියනකොට බුදුහාමුදුරු සඳහන් කළා. මොනවද ඒ? ඒ වෙලාවේ චිත්තගහපතිය කියන මෙන්න මේ මේවා වෙන්නේ නැති කියයි. ඊට පස්සේ චිත්තගහපතිය අහනවා ඔය මං ගැන කියනකොට සුදුවත් හැදෙන ගිහියෙක් එහෙම හිටියාද? ඔන්න අර ශික්ෂාපදේ ගැන හිතන්න හස්සේ. ගිහියෙක් හිටියද? ඊට පස්සේ නෑ නෑ හිටියේ නෑ. ආයි නම් හුඟක් හොඳයි. දැන් ඕක හැල බුදුහාමුදුරන්ට කියන ස්වාමීනි මම ගියා හම්බෙන්න චිත්තගහපතිය. ගිහිල්ලා මට මං එහුවා උතුමාගෙන කිව්ව ගුණ මොනවද? ඒ මට ගුණ එයා හිතන ගුණ කිව්වා මේ ගුණ මාළඟ ඇති කියලා. ඊට පස්සේ ස්වාමීනි චිත්තගහපතිය අහනවා මේ ඔය මගේ ගුණ කියනකොට කවුරුවක්වත් ගිහි පින්වත් එක්ක එහෙම ළඟ හිටියද? ඈ ඒ ගමන කිව්ව මං කිව්වා නෑ කියලා. අනේ හොඳයි කියලා ඔන්න චිත්තගහපතිය කිව්වා. ඒකවල බුදුහාමුදුරේ එකට සාදුකාර දීලා කියන මොකද්ද? අන්න බලන්න අල්පේච්ච අපිස්සතුස් ගුණයෙන් යුක්ත ශ්‍රේෂ්ඨ දායකයේ ගිහි ශ්‍රාවකේ අන්න යාගේ තවත් ගුණයක් කියලා බුදුහාරු පිටු මහා සංඝයාට වදාපදානවා. කල්පනා කරලා බලන්න දැන් ඔබ දන්නවා සංවිධිතා වෙන්නට ඕන මහක සූත්‍රය කියලා ගන්න තියෙනවා ඉසිදත් සූත්‍රය කියලා ගන්න තියෙනවා.
ඔය ඉසිදත් කියන හාමුදුරුව එක දවසක් ධානයකට ගිහාම අනිත් ස්වාමීන් වහන්සේලා ලොකු හාමුදුරුව වැඩිහිටිය හාමුදුරුවෝ කොහොමදිනවා. එතෙන්දී චිත්තගහපතිනේ ඇහුව ප්‍රශ්නයක් ධර්මය ගැන ප්‍රශ්නයක්. ඒ වෙලාවේ අර හැම හාමුදුරුවෝ දෙනකොටම උත්තර දී ගන්න බැරි වුණා. මේ පොඩි හාමුදුරුවේ ලාබාලමෙක් කියන හකට උත්තර දුන්නා. ඔක්කොම විශ්මයට පත් වුණා. පස්සේ සංඝනායක හාමුදුරුවෝ කියන ප්‍රධාන හාමුදුරුවෝ කියනවා ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් ආවොත් ඔන්න ඉසිදත් නම උත්තර දෙන්න. ඉතින් ඒ ගමන චිත්තගහපති අනිත් හැමෝටුවක් අනේ ඔබ වහන්සේ මේ මච්චිකා සන්දියේ වැඩ වාසය කරනවා නම් කොච්චර හොඳ අපි ඔබ වහන්සේ දාන දෙන ඔබ වහන්සේ සලකන ඔබ වහන්සේ වන්දනමාන කරන ඉතින් බොහොම සතුටු වුණා. පහුවෙන්ද මොකද දන්නවද කලේ දොරත් වහලා දාලා කාටවන්න කියා ගියා යන්නේ. අන්න රහතන් වහන්සේලා වගේ අය මෙතන මේ රහත් වෙලා නෙමෙයි මේ මේ ප්‍රතිහරපේ ධර්මයේ තුලින් තමන්ගේ ධර්මඥානයේ තුලින් අර තමන්ගේ ගිහි දායකයෝ ප්‍රසාදයටපත් කළා. ඒකට පහදුණා නමුත් ඒකවත් උන්වහන්සේ කියේ නැහැ. දැන් ඔය අනිත් එක මහකහාමුදුරුවෝ එහෙම දානෙකට ගිහිල්ලා එනකොට මොකද පීස්මයි. ඒ වෙලාවේ මොකද කරන්නේ උන්වහන්සේ ගිහුවා අනිත් හරි පීස්මයි දාඩි දානවා. මොකද කරන්නේ? ඒකමන උන්වහන්සේ වන්න බොහොම සිසිල් වුණක හැමෝ මේ වැව්වා. ඒ වගේම බොහොම සනීපදායක විදියට සුණගත් හැමෝවා ඒ වගේම සිසිලස දැම්මා. පන්සලට ආවට පස්සේ දායකයෝ ඒ හාමුදුරුවෝ ගිහුවා අපි හරි ආසයෙන් මේ උන්වහන්සේ ඉදිබලේ බලන්න. ඉදිබෙන් හරක් පේනවා. මේ ඇවිදිලි කරන හින්දා මොකද කරන්නේ මහන්සේ ඒ කාමරය ඇතුළට ගිහිල්ලා ඉුවා එහෙනම් ওই ස්තූපයේ සලුවක් කියලා ඒක පිදුරු ගොඩක් තියන්න කියලා. හරිද? මහන්සේ අර යතුරු හිඩෙන් ඒ යතුරු ගුලෙන් ගින්දර නිකුත් කළා සලුව පිච්චෙන්නේ නැති විදිහට අර තියෙන පිදුරු ටික පිච්චා. ඒ වෙනාවේ දායකයෙකුවා ඔබ වහන්සේ මෙහෙම වළින්න එපා. හැමදාම ඉන්න අපි ඔබ වහන්සේට ගරු කරනවා සත්කාර කරනවා කියලා. ඉතින් අපේ මහන්සේ තර කීප විදිහට අර ඉසිදත් හාමුදුරුවගේ මොකද කරන්නේ? ඔකෝ හරදාන ආපහු කවදාවත් බලන්න දෙපා. අපේ හාමුදුරුවෝ උතුරයිද? අපේ හාමුදුරුවෝ එහෙම කරන්නේ. අපි හැමෝම බෝඩ් ගහලා ෆොටෝම කියලා මම රහත් වෙනවා මම බුදු වෙනවා මොනවද මේ විකාර? ඉතින් දැන් ඔබට තෝන්නේ සුමන සාමණේරයන් වහන්සේ මහ රහතන් වහන්සේ කියන බුදුරජාණන් වහන්සේ එක දවසක් වැඩ ඉන්නකොට සරි හාමුදුරුවෝ එක්ක සුමන සාමණේරයන් හාමුදුරුවෝ ඒක පුංචි හාමුදුරුවෝ සාමණේරයන් ඒ වෙලාවේ බුදු හාමුදුරුවෝ අදාරණව සුමන සාමණේරයන් ගැන මහා බල සම්පන්න කෙනෙක් හොඳ ඉර්ධි බලයක් තියෙන කෙනෙක්. නමුත් එයාගේ එකම අදිස්ථානය තමයි මගේ මේ ඉර්ධි බලයේ කිසිවෙකුටත් නොදෙනේවා. ඒ වගේම කිසි කෙනෙකුටත් නොදෙනේවා නොහැගේවා. ඒ වගේම මේක අප්‍රකටව තියාගන්න ඕන කියලා. අන්න ඒ වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක් තමයි මේ සුමන සාමණේර. ඇයි ඒ? බුදුහාමුදුරුවෝ වර්ණනා කළේ. වහන්සේ ඉර්ධි බල සම්පන්න වුණාට නෙවෙයි තිස්සෙම කිව්වේ මගේ ඉර්ධි කාටවත් නොදෙනේ දෙනෙන්න එපා. දැක්ුවේ නැහැ. ඉතින් මහත්තයෝ මෙච්චරක් මම කතා කියලා තියලා ඔය කතාව කියන්නේ බා මොකද්ද රහත් උනා අධිගමනයක් ලැබුවා සෝවාන් උනා කියලා මේ පට්ටපල් බොරු කියලා මිනිස්සු මුණා කරන තැනද ඔබතුමා උඩගෙඩි දෙන්නේ පා කියලා නේද? ඒ නිසා හිත විදව ගන්න එපා. අනේ ඉතින් මේ රහත් වෙච්ච රහත් උනා අපිට කමක් නැහැ. නමුත් ඉන්න දුනේ ශාසනය තුල තියෙන එකම දේ තමයි අපි සතුස් දෙයි. ඉතින් තව ඕනේ නැහැ උපසම්පදා සීලයටපත් වෙච්ච කෙනෙකුගේ උත්තරී මනුස්ස ධර්ම කියන්නේ තමන් බණ භාවනාවක ධ්‍යානයක සමාපත්තිය කියන එකක් කියන්නේ බණ. කොහොමද රහත්කම කියන්නේ? සීල දනාරති ගොස්සනවා.